तब भी मैं तो සුරබදු නීති රීති උල්ලංඝනය කරමින් ක්‍රීඩා සමාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වැටලීමට දකුණු පළාත් සුරබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය ඊයේ රාත්‍රියේදී සමත් වුණා. මාතර ප්‍රදේශයේදී සිදු කළ මෙම වැටලීමේදී විදේශීය මත්පැන් මිලිලීටර 115,000ක් සමග එහි හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ක්‍රීඩා සමාජය සඳහා ලබා දෙන මත්පැන් බලපත්‍රය අවභාවිත කරමින් පිටස්තර පුද්ගලයින්ටද මත්පැන් අලෙවි කර ඇති බවටයි දකුණු පළාත් සුරබදු විශේෂ කාර්යංශයේ ස්ථානාධිපති ධීර ගුණසේකර මහතා සඳහන් කළේ එහිදී එම මත්පැන් විකිණීම සඳහා තරුණියන්ද භාවිත කර තිබෙන අතර ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී සුරබදු ආඥා පනතට අනුව නීතිමය පියවර ගන්නා බවයි දකුණු පළාත් සුරබදු විශේෂ මෙහෙයුම් කාර්යංශය සඳහන් කළේ. අහන දෙයට උත්තර දෙන්න. කරුණාකර අහන දෙයට උත්තර දෙන්න නේද? දැන් සර්ව් කරානේ ලිකා මෙයාට ගෙන්නන්න ලයිසන් එක. ගිල්ලා ලයිසන් එක. ඇන්ට කි ස්පෝර්ට් ක්ලබ් ලයිසන් එකද තියෙන්නේ? ස්පෝර්ට් ක්ලබ් ලයිසන් එක දුවා දැන්. මෙතර මීගමු ප්‍රදේශයේදී බීඩි සන්නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් සුරබදු ආඥා පනත උල්ලංඝනය කර ව්‍යාජ ලියාපදිංචි අංක යොදාගෙන තීරුබදු නොගෙවා පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර උතුරු පොලිසිය සමත් වුණා. පනාපිටිය ප්‍රදේශයේ නිවසක ඉතා හොර රහසේ මෙම නිෂ්පාදනය සිදු කර ඇති අතර එෙහිදී ලක්ෂ 22කට ආසන්න වටිනාකමකින් යුත් බීඩි නිෂ්පාදනයට යොදා ගන්නා දුම්කොළ සහ තවත් අමුද්‍රව්‍ය රැසක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.